දැන් වෙලා තියෙන්නේ කසාද බඳිනකොට අපේ රටේ ගැළපෙනම දෙන්නේ හම්බුණා අම්මට උඩු පළවෙනියටම හෙන හුරා පාත් වෙනවා අර රෝල් කරලා තියෙන එක ඉතින් රෝල් දෙක අරගෙන ගිහින් ඕක පෙන්වන්න ඕන ඉතින් රෝලේ තියෙනවා නම් බුදු මෙහෙම යනවා සිකුරු මෙහෙම යනවා සෙනසුරු කලිසමස්සෙන් යනවා කියලා ආම් පළවෙනියටම කෙල වෙනවා කසාදෙට එතනින් දෙවෙනි එක ඒක හරි ගියත් වැඩක් නැහැ බලනවා කුලේ මොකද්ද කියලා ලිනේය සොත් බැලුවේ නැහැ ඒ ගෙදර බලනවා බලලා ඒක එහෙම නම් ඉතින් මේ ඔක්කොගෙම ෆිල්ටර් වෙලා වෙලා අවසානයේදී මොකද ගැළපෙන්නව නැති වුන් දෙන්නේ සමල්ලාට ඉතින් අම්මලගේ තාත්තලාගේ කීමට බඳිනවා එක්කෙනෙක්ගෙන් අනිකට උදව්වක් නැහැ අනිකගෙන් මෙයාට උදව්වක් නැහැ කවදාකවත් දියුණුවක් නැහැ දෙන්න දෙපැත්තල අඬ අඬ ඉන්නවා ඔහොම දුක් විඳින පවුල් ගොඩාක් ඇති අපේ රටේ සමහරට අපේ මුළු රටම ගොඩ ගන්න පුළුවන් විදිහේ දානපතියෙක් බිහි වෙන්න තිබ්බ පවුල් කැම්පස් එකේදී ආදර සම්බන්ධ පටන් ගන්න කැම්පස් එකේ ඉඳලා කොච්චර කාලකින් වගේද ඒක නම් මල්ලි මේ ෆස්ට් ඉයර් එකේම අවසානයේ වගේ තමයි පටන් ගත්තේ දැන් මම ඒක දුලාටත් කියලා තියෙනවා එයාගේ හිත රිදෙනවත් ඇති ඒක අහලා නම මම පටන් ගන්න කාලේ පටන් ගත්තේ මේක නවති කියලා හිතාගෙන ඒ කියන්නේ නිකන් මේකත් මගේ එක එක ආදර කතාවක් වගේම වෙයි කියලා හැබැයි පස්සේ පස්සේ ඉතින් අර ඒකනේ මල්ලි හිමිකේනා කොහොම හරි මුණ ගැහෙනවනේ එතකොට ඉතින් පස්සේ තමයි මේ මට ඒ ඒ එක දැනෙන්න ගත්තේ මේ තමයි ඉරණම්කාරී හැබැයි මම ඒ චේතනාවෙන් පටන් ගත්තට මොකද දුලා එහෙම නෙමෙයි පටන් ගන්න තියන්නේ ඒක යාගේ මුළු ආත්මෙම කරගෙන ඔයා මුලින්ම පටන් ගත්ත නිකන් බත් කොක්කක් විදෙන්න නැත්තම් මේ මේ නෝට් කොක්කක් විදියට නැත්තම් ඒ වගේ මේ මේ සිරා කොක්කක් නැතුව වෙන කොක්කක් විදියට පටන් ගත්තේ කියන්නේ ඒක නම් මෙහෙම එකක් තියෙන්නේ ඔය මගේ තිබ්බ මේ අර තනිකඩ වින්න අකමැති ගතිය කොකු සිද්ධියක් තිබෙන්නේ ඒ කියන්නේ නේද අර දැන් කැම්පස් එකේදී මම අපි ওই කණක් ගත්තා නම් තිබ්බ එකෙන් කැමරේ ගාලා අපි ෆෝම් ෆන් එක හිට මනස වෙලිකා හැබැයි අර මට උමනා කළා තිබ්බනේ